ලෝකය එන්න එන්නම ශිෂ්ටාචාරගත වෙනවා. මානව හිමිකම් ගැන තව තවත් හිතන තැනට පත් වෙලා තියෙනවා. ඒ හින්දා අද ලෝකේ බොහෝමයක් රටවල මරණ දඬුවමවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද වගේම ඈත අතීතේ ලෝකේ විවිධ රටවල විවිධ සංස්කෘතීන් අයත් ජනතාව වැරදිවලට දඬුවම් දෙන්න විවිධ ක්‍රම භාවිතා කළා. ඒ අතරින් සමහරක් දඬුවම් ඉතාම සාහසිකයි කියලා කිව්වටින් ඔබ නොපිළිගන්න එකක් නැහැ. අපි මේ කියන්න යන්නේ ඒ වගේ අතිශය සාහසික දඬුවම් ක්‍රම හතක් ගැන. ඉතින් මුලින්ම මතක් කරන්නම්, ඔබ තාමත් අපේ YouTube channel subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. මෙවැනිම videos ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට bell icon එක click කරන්න. මේ video ඔබ හොඳයි කියලා හිතනවා නම් like කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. මම මුලින්ම කියන්නේ උල තැබීම ගැන. උල තැබීම කියන්නේ අපායදී විතරක් දෙන දඬුවමක් නෙවෙයි. මේ මහ පොළොව උඩක් දීපු දඬුවමක්. මේක මධ්‍යතන යුගයේ පවා තිබ්බ කියලායි කියවෙන්නේ. ගොඩක්ම මේ දඬුවම දීලා තියෙන්නේ රාජද්‍රෝහීන්ට. ඒ වගේම ඔවුන් කරපු වැරද්ද දඬුව සිරුනේ විවිධ තැන්වලට උලැනෙන විදියට දඬුවම දුන්නලු. කොහොම වුණත් අධික වේදනාවක් ඉඳලා තමයි මේ දඬුවමට ලක්ුණු කෙනා මිය යන්නේ. මේ උල තැබීමට ඊටම සමාන විදියට තවත් දඬුවම් ක්‍රමයක් අතීත ස්පාඤ්ඤ සහ ඉතාලි ජාතකයන් අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒක හඳුන්වන්නේ ජුදාස් ක්‍රේඩිය නමින්. මෙහිදී උලක් වෙනුවට උල් පිරමීඩ හැඩැති ආකෘතියක් මත දඬුවමට ලක්වන්නව ඉන්දවලා දඬුවම කළා තියෙනවා. මේ ළඟට කුරුසයේ ගැසීම. කුරුසයේ ගැසීම කියන්නේ අතීතයේ ප්‍රකට දඬුවමක්. ඒක ප්‍රචලිත වෙලා තියෙන්නේ ජේසුස් වහන්සේ මරණ යොදාගත්තේ මේ දඬුවම හින්දා. කුරුසයට තියලා අත් දෙකට සහ කකුල් දෙකට ඇන ගැසීම මෙහිදී සිද්ධ වෙනවා. බොහෝ විට කුරුසයට තබා ඇන ගැසීමට පෙර වදකරුගේ සම ඉරියන තෙක් කස පහර දීම සිදු කරනවා. අධික ලෙස රුධිරයේ ගැලීමෙන් සහ විචලනයට පත්වීමෙන් තමයි කුරුසය ඇනගහන පුද්ගලයින් මරණයට පත් වෙන්නේ. ගොඩක් වෙලාවට රජයට විරුද්ධ වුණාම දෙන දඬුවම මේකයි කියලා ජනතාවට ඒත්තු ගන්නන්න දුන්නු ප්‍රදර්ශනාත්මක ඒත් විහිසන දඬුවමක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. මීළඟට පිළිස්සීම. හරහට තියෙන දිග පොල්ලක මිනිහෙකු එල්ලලා යටින් ගිනි තැබීමෙන් අතීතේ සමහර මිනිස්සු පුළුස්සල මැරුවා කියලා කියනවා. ඒ වගේම පුළුස්සන්න පාවිච්චි කරපු තවත් ක්‍රමයක් තමයි ලොකු උණු අතර භාජනයකට හෝ තෙල් භාජනයකට මිනිහෙක්ව දාන එක. ලංකාවෙත් කැලණිතිස්ස රජතුමා රහතන් වහන්සේ කෙනෙක්ව තෙල් කටාරමකට දාලා පුළුස්සලා ඝාතනය කළ නිසාලුනේ මුහුද ගොඩ ගැලුවේ. ඒ කියන්නේ මේ දඬුවම් ක්‍රම ලංකාවෙත් තිබිලා තියෙනවා අතීතෙදි. මේ ළඟට කියන්නේ හැම ගැසීම. වැරැද්දක් කළාම අපිටත් අම්මලා තාත්තලා කිව්වේ හැම ගන්න තමයි වටින්නේ කියලා නේද? එහෙම දඬුවම ඇත්තටම තිබිලා තියෙනවා. මේකෙදි කරන්නේ හැම ඉවත් කිරීම සී නැති කිරීමකින් තොරව තමයි මේ හැම ගැසීම කරන්නේ. පිහියක් හෝ කැපෙන උපකරණයක් ආධාරයෙන් හැම ඉවත් කිරීම සිද්ධ කරනවා. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මේ දඬුවම ප්‍රචලිතව තිබුණා කියලායි කියවෙන්නේ. ඒ වගේම මේ දඬුවම් ක්‍රමයට ළඟින් යන තවත් ක්‍රූරතර දඬුවම් ක්‍රමයක් තමයි ලිංචි කියන්නේ. චීනයේ බහුලවම භාවිතා කරපු මේ දඬුවම් ක්‍රමය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ඩෙත් බයි අ තවුසන් කට්ස් කියලා. ඒකෙදි දඬුවම් ලබන්නාගේ ශරීරයේ තැන තැන කපලා සම සහ මස් කැබලි වශයෙන් ඉවත් කරනවා. වේදනාව විඳින්නට සලස්වලා මරා දැමීම සිදු කරලා තියෙනවා. මේ ළඟට සතුන් යොදා ගැනීම. අතීතේ රෝම මිනිස්සුන්ට දෙන දඬුවමක් විදියට ඔවුන් සිංහයින්ට කන්න දැමීම කළා තියෙනවා. ඒ වගේම සිරකරුවන්ව සිංහයින් සමග කරන සටන් ප්‍රදර්ශනාත්මක විදියට කොලෝසියෙමදී පැවැත්වුණාලු. ඒ වගේම මිනිසුන්ට මරණ දඬුවම දෙන්න දකුණු ආසියානු රටවල අලීන් යොදාගෙන තියෙනවා. අලිය විසින් මරණයට නියමිත මිනිසගේ සිරුර පෑගීම තමයි මෙහිදී කරන්නේ. ලංකාවේ මේක තිබිලා තියෙනවා. ඒ වගේම ඈත අතීතදී
කාන්තාවන්ව සතුන් ලවා හිංසා කරවලා මරණ දැමීමේ දඬුවමකුත් තිබිලා තියෙනවලු. මේ ළඟට සිරුරේ ඉරීම සිරුරේ අද්දක සහ කකුල් දෙක කරකැවිය හැකි නීවරයකට සම්බන්ධ කරලා ගැට ගහලා දෙපැත්තෙන්ම ලීවර් කරකැවීම මගින් සිරුර ඉහළින් සහ පහළින් ඉවතට ඇදීම සිදු කරනවා. මේ ඇදීමේ උපරිමයේ විදිහට සිරුර සෙමින් සෙමින් මැදින් ඉරිලා යනවා. මේ සඳහා රැක් නමින් හඳුන්වන විශේෂ උපකරණයක් සකසලා තියෙනවා. සමහර තැන්වලදී අශ්වයින් හතර දෙනෙකුට අත් දෙක සහ කකුල් දෙක සම්බන්ධ කරලා අශ්වයින්ට කසපහර ලබා දීලා දුවන්න සැලැස්වීමෙන්ද සිරුර ඉරීමට ලක් කළා. මෙහිදී සිරුර එකවර කොටස් හතරකට බොහෝ විට ඉරී ගියා. මේ දඬුවම ලබා දෙන්නේ පියවිසියේදීමයි. මැරෙන්න කලින් දඬුවම විඳින්න කොච්චර දුකක් විඳින්න ඕනිද කියලා හිතලා බලන්න. මීළඟට කියතෙන් සිරුර කැපීම. දඬුවම් විඳින්නාව කකුල් වලින් එල්ලලා ඔහුගේ ඉකිලිවල ඉඳලා පහළට කියතෙන් කපලා ඔහුව දෙකට වෙන් කිරීම අතීතයේ තිබ්බ දඬුවමක් විදියට පැවසෙනවා. ඒ වගේම මේ දඬුවමම මිනිසා හරස් අතර තබලත් දුන්න සමහර වෙලාවට ඒ කියන්නේ ඉනෙන් සිරුර දෙකට කැපුවලු. අවසාන වශයෙන් තඹ ගව උඳුන. පස්වෙනි සියවසේ ග්‍රීසියේ දඬුවම් සඳහා වූ මේ වදක උපකරණය නිර්මාණය කරලා තියෙන්නේ තඹ ලෝහයෙන්. ගවයෙකුගේ හැඩයට නිර්මාණය කරලා තියෙන මේ උපකරණේ ගවයාගේ උදරයේ ප්‍රදේශයේ දොරක් තියෙන අතර ඉන්න ඇතුළට වැරදිකරුවන් ඇතුළත් කළා. දොර වහලා ලෝහ ගවයාගේ උදරයට යටින් ගිනි ඇවිලීම සිදු කරනවා. කෙමෙන් රත්වන ලෝහ ගව උපකරණය තුළ සිටින වැරදිකරුවා ඉන් පිළිසීමට සහ තැම්බීමට ලක්වන අතර ඔහුගේ වේදනාවෙන් යුතු කෑ ගැසීම පිටතට ඇසෙන්නේ ගවයා සිය නාසයෙන් කරන පිඹීමක් වැනි සංගීතයක් ලෙසින්. මේ ඔක්කොම වද වේදනාවල් දීලා තියෙන්නේ පියවි සිහියෙන් නෙතේ. මානව හිමිකම් නම් ඒ කාලේ තිබිලා තියෙන්නේ මහ පොළවේ නෙමේ කියලා නම් පැහැදිලි වෙනවා මේ දඬුවම් ක්‍රම දැක්වම. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.